කුමන්ත්‍රණ ආණ්ඩුවට බලයක් නැහැ. පාර්ලිමේන්තුව අදත් තහවුරු කරයි. කැබිනට් මණ්ඩලය නීති විරෝධී. රිට්පෙත්සම විභාගයට ගහපාලනය වෙනුවෙන් දැවැන්ත සන්ධානයක්. මඩකලපුව පොලිස් ඝාතනය පිටුපස කරුණා සිටි දැයි සැකයක්. ලංකා ජනරාජයේ අරමුදල් අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම ඔවුන්ගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ වේදම් සඳහා භාවිත කිරීමට අමාත්‍යංශ ලේකම්වරුන්ට බලයක් නොමැති බව ඡන්ද 122ට බිඳුවක් ලෙස අද පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. එක්සත් ජාතික පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක විසින් එම යෝජනාව ඉදිරිපත් කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර එය ස්ථිර කරනු ලැබුවා. එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සන්ධානය මෙම යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කළා. කුමන්ත්‍රණ ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් අද දිනේත් පාර්ලිමේන්තු සභාවාරයට සහභාගී වුණේ නැහැ. නැවත පාර්ලිමේන්තුව දෙසැම්බර් 5 වැනිදා තෙක් කල් තබනු ලැබුවා. අද පාර්ලිමේන්තුවේ යෝජනාව සම්බන්ධයෙන් මන්ත්‍රීවරු මෙසේ අදහස් ඉදිරිපත් කළා. ඊයේ දිනදී අපි ජනාධිපතිතුමාට ලියුමක් එවුවා. එතනදී දෙමළ ජාතික සන්ධානය ඔක්තෝබර් 26 වැනිදාට ඉස්සෙල්ලා තිබුණු තත්ත්වයට ආණ්ඩුවක් ගෙන්න ගන්න ඕනේ කියලා අපේ මතය අපි එළිදරව් කරලා තියෙන්නේ. ඊට හේතුව තමයි ඔක්තෝබර් 26 වැනිදා අතිගරු ජනාධිපතිතුමා විසින් කරපු ක්‍රියාවලිය සම්පූර්ණම නීති විරෝධී, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි කියලා අපි දැනටමත් අපේ ස්ථාවරයේ එළිදරව් කරලා තියෙනවා. අද පෙන්ලා තියෙනවා රුපියල පාලනය කරන්න මේගොල්ලන්ට බැරි බවත්, ඒ වගේම ආර්ථිකය කළමනාකරණය කරන්න මේගොල්ලන්ට අසමත් බවත්, අඩුගානේ මේ පාර්ලිමේන්තුවේ බලතුලනය වෙනස් කිරීම සඳහා රාජපක්ෂලට බැරි බවත්, ආරක්ෂක සේනාංකවල ප්‍රධානියා අත්අඩංගුවට ගන්න යනවා, රණවිරුවෝ දඩයම් කරන්න යනවා කියලා මරහට දැපුකපු අයම අද ඒ කටයුත්ත කරලා තියෙන බව අවධාරණය කරමින් මේ එන්නේ ගෝඨාභයගේ පාලනය යටතේ කියන එකත් අවධාරණය කරන්න ඕනේ. ඒ නිසා ඒ මුහුණු පොතේ රාජපක්ෂ වීරාභිවාදනය කරන අයට, ඒ ව්‍යාධිය බැලඳිච්ච අයට මම යෝජනා කරනවා දාගන්න උඩින්ම දැන් නම් අපේ අප්පච්චිට බෑ කියලා දාගන්න කියලා කියමින් මම නිහඬව. Order please. අද දින ණයපත්‍රයේ විෂයංක 1 ජනරජයේ අරමුදල් වලින් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ ඔවුන්ගේ පෞද්ගලික කාර්යමණ්ඩල සඳහා කිසිවු වියදමක් අනුමත කිරීමට කවර හා සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට කිසිදු බලයක් නොමැති බව සම්බන්ධ යෝජනාව ඡන්ද 122කින් ඉලෙක්ට්‍රොනික ක්‍රමයට අද අනුමත වූ බව සඳහන් කිරීමට කැමැත්. මඩකලපුව වවුලතිව් පොලිස් මාර්ග බාධකයේ අසල ඊයේ සිදු වූ පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතනයට විනයාගමූර්ති, මුරලිදර නොහොත්, කරුණා අම්මාන් සම්බන්ධ බවට බුද්ධ්‍යංශ සැක පහළ කරනවා. කුමන්ත්‍රණ ආණ්ඩුවට එරෙහිව මතුව තිබෙන දැඩි ජනතා විරෝධය වෙනතක යැවීම සඳහා ජාතිවාදී කෝලාහලයක් ඇති කිරීමේ උත්සාහයක් මේ පසුපස තිබෙන බවටද ආරක්ෂක අංශවල අවධානය යොමුව තිබෙනවා. මෙම වෙඩිවැදී මියගිය බවට සැකකරන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ බලසිරුරු මඩකලපුව වවුනතිව් පොලිස් මාර්ග බාධකයේ තිබී සොයාගෙන තිබුණේ අද පෙරවරුවේදී. ඔවුන් වවුනතිව් පොලිසියට අනුයුක්තව රාජකාරී කරමින් සිටි අය බවත්, ඊයේ පස්වරු 6ට මොවුන් රාත්‍රී රාජකාරී සඳහා මෙම මාර්ග බාධකයට පැමිණ ඇති බවත් පොලිසිය සඳහන් කරනවා. මෙහි වැඩිදුර විමර්ශන සඳහා පොලිස්පතිවරයා සහ බුද්ධ නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ පොලිස් කණ්ඩායමක් පිටත්ව ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාද සඳහන් කරනවා. මෙම සිදුවීමට පෙර, එනම් නොවැම්බර් 27 වනදා, විනයාගමූර්ති, මුරලිදරන් නොහොත්, කරුණා අම්මාන් තැබූ විශේෂ ට්විටර් සටහනක් සම්බන්ධවද ආරක්ෂක අංශ ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි තුලත් අවධානය යොමුව තිබෙනවා. එහි සඳහන් වන්නේ තමන් 2004ට පෙර කරුණා අම්මාන් බව එක්සත් ජාතික පක්ෂ සමාජකයන් සිහියට ගත යුතු බවයි. තෙල්දෙනිය, තිගන හා අම්පාර ප්‍රදේශයේ ඇති වූ සිදුවීම් හා ඒවා පසුපස සිටි කල්ලි කණ්ඩායම් හා දේශපාලන හස්තයන් සම්බන්ධව පසුගිය සමයේ සාක්ෂි සහිතව කරුණු අනාවරණය වුණා. එහිදී මෙම ගැටුම් මෙහෙවූ සියලු පුද්ගලයන් රාජපක්ෂ පාර්ශ්වයේ ක්‍රියාකාරීන් වීමත් විශේෂත්වයක්. අද පාර්ලිමේන්තුවේදීත් මේ සම්බන්ධව අදහස් පළ වුණා. ඊයේ දිනේ සිදුවීමක් වෙලා තියෙනවා. මඩකලව ප්‍රදේශයේ සේවය නියුතු පොලිස් නිලධාරීන් දෙදෙනෙක් T56 ගිනියාවකින් වෙඩි තියලා ඝාතන වෙලා තියෙනවා. ඊයේ පෙරේදා විනයාගමූර්ති, මුරලිදරන් වැතිතුමාගේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරලා තියෙනවා. මේ පණිවිඩයත් මේ ඊයේ සිදුවීමත් අතර සම්බන්ධයක් තියෙනවද කියලා බරපතල ප්‍රශ්නයක් තියෙනවා ගරු කතානායකතුමනි.
මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය දුරේ කටයුතු කිරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බැවින් ඔහු සහ අමාත්‍ය මණ්ඩලයේ පත්වීම් බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සම අද අභියාචනාධිකරණයේ හමුවේ කැඳවුණා. එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය යන පක්ෂවලට අයත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 122 දෙනෙකු මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා. පෙත්සම් කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කනගීස්වරන් මහතා අධිකරණයට කරුණු දක්වමින් මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ අමාත්‍ය මණ්ඩලය සම්බන්ධයෙන් කිසිදු විශ්වාසයක් නොමැති බව පවසමින් යෝජනා දෙකක් පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයකින් සම්මත වී ඇති බව කියා සිටියා. මේ නිසා ඔවුන්ට එම දුර දැරීමට නීත්‍යානුකූලව බලයක් නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා. එසේම යෝජනා සම්මතවලට අදාළ හැන්සාඩ් වාර්තාද ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවට ඉදිරිපත් කළා. පෙත්සමේ වග උත්තරකාර පාර්ශ්වයේ නීතිඥවරු කරුණු දක්වමින් පෙත්සම් කරුවන් විසින් සඳහන් කරනු ලබන විශ්වාස භංග යෝජනාව විධිමත් ආකාරයට සම්මත වී නොමැති බව කියා සිටියා. එමෙන්ම හැන්සාඩ් වාර්තාවේ අන්තර්ගත තොරතුරු අසත්‍ය හා සාවද්‍ය බවද ප්‍රකාශ කළා. එම නිසා පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලීමක් කළා. නමුත් මෙම විශ්වාස භංග යෝජනා විධිමත්ව සම්මත වී තිබේද නැද්ද යන්න තීන්දු කිරීමට පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ ප්‍රතිපාදනවලට අනුව අධිකරණයට කිසිදු බලයක් නොමැති බවද ජනාධිපති නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නා. නැවත විභාගය දෙසැම්බර් 3 වන දින කැඳවීමට අධිකරණය තීරණය කළා. සිරිසේන ජනාධිපතිවරයා විසින් පත්කළ අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ ඩේලි මිර ඉංග්‍රීසි පුවත්පතට ලබා දී තිබෙන සම්මුඛ සාකච්ඡාව ජනතාව නොමග යවන්නක් බව දේශපාලන විචාරකයින් පවසනවා. ජනාධිපතිවරයා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවේ බලය නීත්‍යානුකූල නොවන ලෙස අත්පත් කර ගැනීම නිසා සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම අඩපණව පවතින බව පැහැදිලි කරුණක්. එහෙත් රාජපක්ෂ මහතා මෙම සාකච්ඡාවේදී පවසා සිටින්නේ මේ රටේ කිසිදු අස්ථාවර බවක් නොමැති බවත් පාර්ලිමේන්තුවේ පමණක් සුළු ප්‍රශ්නයක් තිබෙන බවත්, එසේම සාමාන්‍ය ජනතාව තමන්ගේ එදිනදා කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යන බවද, රාජ්‍ය සේවකයෝ සුපුරුදු පරිදි සේවයට වාර්තා කරන බවද ඔහු පවසා සිටින. නමුත් රජය මුහුණ දී ඇති අර්බුදයේ හමුවේ එළඹෙන මාසය තුලදී රාජ්‍ය සේවක වැටුප් පවා ගෙවීමේ හැකියාවක් නොමැති බවයි ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ. එසේම ඔහු බලයට පත් වූ සැනින් රටේ පාතාල ක්‍රියාකාරකම් නැවතී ඇති බවට රාජපක්ෂ මහතා කරන අවධාරණයද සාවත්‍ය බව පොලිස් වාර්තා පිරික්සීමෙන් පැහැදිලි වන බවත් විචාරකයන් පෙන්වා දෙනවා. ජනමාධ්‍යයට එල්ල කර තිබෙන බලපෑම හමුවේ රටේ සිදුවන අපරාධ වාර්තා කිරීම අවම වී තිබෙන බවත්, රාජපක්ෂවරුන්ට වාසිදායක පුවත් පමණක් වාර්තා කිරීම නිසා රටේ ඇත්ත තත්ත්වයන් ජනතාවගෙන් වසන් කිරීමට සිදුව තිබෙන බවත් පැහැදිලි කරුණක්. නිත්‍යානුකූල නොවන ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැතිව දිගින් දිගටම පරාජයට පත්වෙමින් තිබියදී රාජපක්ෂ මහතා ප්‍රකාශ කරන්නේ ඔහුට පාර්ලිමේන්තුවේ 113ක බහුතරයක් තිබෙන බවයි. මෙය විහිළු සහගත ප්‍රකාශයක්. එමෙන්ම තමන්ගේ උත්සාහය මහමැතිවරණයක් ලබා ගැනීම බවට රාජපක්ෂ මහතා කරන ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ දැවැන්ත ආර්ථික, සමාජීය හා දේශපාලනික අර්බුදයකට රට ඇදදැමීමේ මේ බලලෝභී අවශ්‍යතාවයක් පවතින බවයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීන්දුව අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගවන නඩුවෙන් විසුරුවා හැරීම නීති විරෝධී බවට තීන්දු කළහොත් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් සමග ආණ්ඩුව පවත්වාගෙන යන බවට රාජපක්ෂ මහතා කරන ප්‍රකාශය අනුව පැහැදිලි වන්නේ කෙසේ හෝ බලය පවත්වාගෙන යාමට ඇති තණ්හාවයි. නමුත් පසුගිය මාසයේ පුරාම පාර්ලිමේන්තු බහුතරය වෙනුවෙන් අනෙක් පක්ෂවල මන්ත්‍රීන් දිනා ගැනීමේ හැකියාවක් රාජපක්ෂ කණ්ඩායමට තිබුණේ නැහැ. ඔක්තෝබර් 26 දී ඇතු වූ දේශපාලන කුමන්ත්‍රණය සහ ඒ ආශ්‍රිත රටේ ඇති වූ අරාජකත්වයේ හමුවේ මේ වන විට සංචාරක ව්‍යාපාරය මුළුමනින්ම බිඳ වැටී තිබෙනවා. ලෝකප්‍රකට ලොංලී ප්ලැනට් සංචාරක සඟරාව මගින් 2019 වසරේ ලෝකයේ හොඳම සංචාරක ගමනාන්ත 10 අතරින් පළමු ස්ථානයට මෙරට නම් කිරීමත් සමග සංචාරක ක්ෂේත්‍රයේ ඇති වූ ප්‍රබෝධය මේ වන විට මුළුමනින්ම නැතිව ගොස් තිබෙන බව කර්මාන්තයේ නේලෙන්නන් සඳහන් කරනවා. කාලයක් තිස්සේ චීන සහ ඉන්දිය සංචාරකයන්ට සීමා වී එකතැන නතරව තිබූ මෙරට සංචාරක කර්මාන්තය පසුගිය වසර 3ක කාලය තුළ යුරෝපය, ඔස්ට්‍රේලියාව, ඇමරිකාව වැනි බටහිර සංචාරකයන්ගේ ආකර්ෂණයට පාත්‍ර වුණා. ඒ යහපාලනය විසින් අපනයන ආර්ථිකයේ ප්‍රධාන ස්ථානයක් සංචාරක ව්‍යාපාරයට ලබා දී කටයුතු කළ නිසායි. සංචාරක ව්‍යාපාරයේ යටතේ විශාල හෝටල් පමණක් නොව එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ටුක්ටුක් පරිසර හිතකාමී සංචාරක රථ, නිවාස ආශ්‍රිත නවාතැන් ලබා දීම, කුඩා කඩසාප්පු හා අවන්හල් යනාදිය ඇති කරමින්
සංචාරක ව්‍යාපාරයේ පිමි සහිත වර්ධනයක් ඇතිකිරීමට යහපාලන ආණ්ඩුව කටයුතු කළා. 2018 වසරේ ගෙවුණු මාස 10ක කාලයට මිලියන 1.8ක වාර්තාගත සංචාරකයන් ප්‍රමාණයක් මෙරටට පැමිණියේ ඒ අනුවයි. එය වෙනත් වර්ෂවල සංචාරක පැමිණීමට සාපේක්ෂව 10.6ක වර්ධනයක්. එසේම ඔස්ට්‍රේලියානු සංචාරකයන්ගේ පැමිණීම වෙනත් වර්ෂයන්ට සාපේක්ෂව 2008 වසරේ මුල් කඩයිමේදී 45%ක වර්ධනයක් අත්කර ගැනීමත් ඊට කදිම සාක්ෂියක්. මේ තුළ රටේ ආර්ථිකයට ඇමරිකානු ඩොලර් බිලියන 2.93ක් හිමිවුණා. තවද ද ලෝන්ලි ප්ලැනට් සංගරාව ලබාදුන් කීර්තියත් සමඟ සංචාරක කර්මාන්තයේ 0.05ක ක්ෂණික වර්ධනයක්ද ඇති වුණා. නමුත් ඔක්තෝබර් 26 අපකීර්තිමත් සහ නීති විරෝධී ආණ්ඩු කුමන්ත්‍රණය හමුවේ ඒ සියල්ල අහිමිව ගොස් තිබෙනවා. මේ වන විටත් ලොව කිසිදු රාජ්‍යයක් කුමන්ත්‍රණ ආණ්ඩුව පිළි නොගෙන ඇතුවා පමණක් නොව රටවල් 30කට ආසන්න සංඛ්‍යාවක් මෙරට සංචාරයෙන් වලකින ලෙසද දන්වා තිබෙනවා. එසේම 2018 නොවැම්බර් මාසයේ සිට 2019 මාර්තු මාසයේ දක්වා පෙරගෙවින් සිදුකර තිබුණු හෝටල් රැසක ඇනවුම් දහස් ගණනක් අවලංගුව තිබෙනවා. ඒ හමුවේ මෙම දේශපාලන අස්ථාවරත්වය තවදුරටත් පැවතිය හොත් සංචාරක කර්මාන්තය ආශ්‍රිතව දිවිගෙවෙන මිලියන 10කට ආසන්න ජනතාවකගේ ආදායම් අහිමිවීමේ අවදානමක් පැහැදිලිව පෙන්නුම් කරනවා. ශ්‍රී ලංකාව තුළ යළිත් යහපාලනය පිහිටවීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් බිහිකිරීමට නියමිත ඉතිහාසයේ දැවැන්තම දේශපාලන සංධානය ගොඩනැගීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතිනවා. එම සංධානයේ ව්‍යවස්ථාවද මේ වන විට කෙටුම්පත් කර අවසන් බවත්, අලුත් නමකින් සහ අලුත් සලකුණකින් ව්‍යාපදිංචි කිරීමටද සැලසුම් කර ඇති බවත් එක්සත් ජාතික පක්ෂය පවසනවා. මෙම සංධානයට එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, දෙමළ ප්‍රගතිශීලී පෙරමුණ, ජාතික හෙළවුරුමය, සමස්ත ලංකා බහජන කොංග්‍රසය, කොමියුනිස්ට් හා සමසමාජ පක්ෂයෙන් වෙන් වූ කණ්ඩායම් මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යහපාලන කණ්ඩායමේ සහයද මේ වන විටත් ලැබී තිබෙනවා. මේ සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ සමගද සාකච්ඡා පැවැත්වීමට නියමිත බවත් වාර්තා නිවුස් අදට සමුගන්නවා. ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් සහිතව හෙටත් රාත්‍රී 8ට හමුවෙමු.